ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගෙනාව ණය ඩොලර් බිලියන වලින් ආසන්න වශයෙන් ගත්තොත් 3 ගෙනාපු වෙලාවේ රටේ තැංකීපයක රතිඤ්ඤාපත්තු කරා ණයක් හම්බුණා කියලා අම්මා මුත්තා කාලේ හරනේ රතිඤ්ඤා ණයටපත් ණය අරගෙන පත්තු කරා කියලා අපි සාමාන්‍ය රතිඤ්ඤාපත්තු කරන්නේ අලුත් අවුරුද්දට පත්තු කරනවා සිංහල අලුත් අවුරුද්දට පොඩි උන් අහස් කුරු යවනවා රතිඤ්ඤාපත්තු කරනවා මගුලක් වෙලාවේ පත්තු කරනවා මරණයක් ගෙනියනකොට සමහර තැන්වල පත්තු කරනවා මේ වගේ රැස්වීමක් තියෙනකොට පත්තු කරනවා ණයක් ගත්තම රතිඤ්ඤාපත්තු කරාද නෑනේ මගෙන් මේ ළඟදි මාමා කෙනෙක් ඇහුවා පුතා ඔක බෝ වෙලා යයි නේද ඔය රතිඤ්ඤාපත්තු කරන වෙලේ මං ඇහුවා ඇයි මාමා ඒක අහන්නේ නෑ පුතා ලංකා බැංකුව ගාවද මහජන බැංකුව ගාවද රතිඤ්ඤා කඩයක් දාගන්න කියලා හිතනවා කිව්වා දාගන්න කඩයක් දැන් නායකයා පත්තු කරනවා නම් ණය ගන්නකොට රටේ වැසියොත් පත්තු කරමු ප්‍රධාන පුරවැසිය හැටියට රතිඤ්ඤා දැන් එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා පුතා මේ දැන් අවුරුද්දට රතිඤ්ඤාපත්තු කරන්නත් පොඩි බයක් තියෙනවා මං ඇහුවා ඇයි නෑ පුතා ඕක පත්තු කරනකොට ගමේ උන් හිතයි දන්නේ නෑ ණයක්වත් ගත්තා කියලා නෑ රතිඤ්ඤාපත්තු කරගන්න විදියක් නෑ කාල කන්නේ මිනිස්සු මේ පාලකව කරපු දේවල් ඒඳ රනිල් රතිඤ්ඤාපත්තු කරන එක නම් මං දන්නවා රහස මොකක්ද දන්නවා ඌට මහ බැංකුවට සල්ලි එනකොට හරි ප්‍රීති මහ බැංකුවට සල්ලි හම්බෙනකොට රනිල ප්‍රීතියටපත් වෙනවා සල්ලි එනවා බඩු එනවා අයියා කෝටි 11000කට ෂොට් එක දීපු කට්ටියනේ මේ කට්ටිය ජනතාව බය වෙන්න ඕනේ ඔවට එතන ජනතාව රතිඤ්ඤාපත්තු කරන එක නෙවෙයි කරන්න ඕනේ මේ පාලකයෝ ඔන්න ඔය විදිහට මේ රටේ ජනතාව අන්දන්න මුලා කරන්න හදනවා රටක් වලපල්ලට යවලා